සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම සුබ දැස්සනක්. නිරාමිෂ ප්‍රීතියක් උදෙසා දහම් සක්මන වැඩසටහන සජීවී ලෙසින් අදත් බෞද්ධ රූපවාහිනිය මෙලෙසින් බවත් සංවේදනය කරන්නට සූදානම. ජීවිතය ගැන ඇත්ත දකින්න, ඒ ඇත්ත තුළින් ජීවිතයේ යථාර්ථය මෙලොවත් පරලොවත් යන දෙලොවම සාධනය කරගන්නට අවශ්‍ය වන සදර්මය සංවේදනය කරන බෞද්ධ රූපවාහිනිය සෑම සිකුරාදා දිනකම පෙරවරු 8ට දහම් සක්මන වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඒ වෙනුවෙන් අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ දම් සභා මණ්ඩපයට වැඩම කොට පදාළ බත්තරමුල්ල පන්නිපිටියේ පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන්හි ගරු අනුශාසක ආචාර්ය පුච්චපාද මිරිස්සේ ධම්මික ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේ දහම් සක්මන වැඩසටහනේ දායකත්වය ලබා ගන්නා පින්වත් පිරිසටයි මේ ආරාධනය. ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැහැත්පත්ටිය පිළිගන්වන්නට ඊට ප්‍රථමයෙන් ලෝතර මාමෑණිය බුදුචනන් වහන්සේට මල් වට්ටිය පූජා කරන්නට. බටවල පදිංචි යුවී සංචය අතුල කුමාර මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස දායකත්වය ගැන කටයුතු කරනවා. ඔවුන්ගේ අරමුණ බී තිබෙන බව යුවී ප්‍රේමදාස පියාණන්ට, ඒ වගේම චීචී කරුණාරත්න පියාණන්ට, ලාල් ප්‍රේමතිලක පියාණන්ට, විතාන නැන්දනියට, ලුවිස් සිඤ්ඤෝ මුත්තනුවන්, රොසලින් නෝනා, සොගි නෝනා මිත්තනියට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නට, ඔවුන්ගේ සුවහපත් අරමුණු ඒ ආකාරයෙන් මිෂ්ට වන්නට අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දහම් සක්මන වැඩසටහනෙන් අද දිනේ සාකච්ඡා කරන්නේ සමාධි භාවනාමය ඥානය පිළිබඳවයි. එසේනම් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතැන් සිට දහම් සක්මන වැඩසටහන ආරම්භ කරන්නට. අවසරයි නායක ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභවයෙන් දායකත්වයේ උසලන පින්නතුන්ලාත් සහභාගී ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අනුශාසක පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනත් කසුන් පුතුණුවන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සැවුමත් මේ රටේ හෝ ලෝකොතනක හෝ වෙසමින් නරඹන ශ්‍රවණය කරන ඒ ඔබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාද පහළ කරගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ දෙසුම සාකච්ඡාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඉතාමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ. ආම්බන්තේ සතු සතු සතු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සතු සතු සතු. සංවරිත්වා සමාදහනේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානං ති. සතු සතු සතු. උතුම් තුනුරුවන් සරණයි සියලු දෙනාටම. මෙතන් පටන් පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් අපහා සමගින් සිතින් රැඳී සිටින්න ඔබ සියලු දෙනාටම ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරනවා. මේ දේශනා වඩාත් අපි කැමැත්තේ සාකච්ඡාවකට. නමුත් ඒ සඳහා අපිට බොහෝ වෙලාවක් නැති නිසා සාකච්ඡාවක් මෙන් ඔබට දහමින් ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඔබේ සිතට අවස්ථාවක් සලසලා දීලා තමන්ගේ දැනුම අවබෝධයක් කොට ගන්න අපි දේශනාව සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දෙපයුන්නව මනසින් සක්මන් කරන්න කුමකටද නැවත කවදාවත් සතර අපායක නූපදින්න. මේ ජීවිතයේම සියලු ආශ්‍රව කෙලෙස් මුළුමනින්ම බැහැර කරගන්න බැරි වුණොත් උත්සාහ කළ යුතුයි. යම් විටක නොහැකි නම් අඩුමතරමේ සම්‍යදෘෂ්ටිකව සුගතියක් උරුම වෙන්න අපි අවස්ථාව සලසා ගත යුතුයි. සම්‍යදෘෂ්ටිකය යනු චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට ආර්ය ශ්‍රැංග මාර්ගයේ අනුගමනය කරන ශ්‍රාවකයෙක් හැටියට උපතක් පටිසන්ධියෙම සකස් වීමයි. ඒ තමයි සම්‍යදෘෂ්ටික උපතක් හැටියට අපි දක්වන්නේ. හොඳයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ පටිසම්භිදා මග්ගයෙහි ඇතුළත් ඥානයන්ගෙන් සීලමය ඥාණයෙන් අනතුරුව භාවනාමය සමාධි භාවනාමය ඥාණය පිළිබඳව සාකච්ඡා කරන්න. මේට පසුව දැක්වෙන බොහෝ ඥාණයන් පිළිබඳව මග්ගඥානයේ පටන් ආදී වශයෙන් කසුම් පුතේ අපි බොහෝ වාර ගණනාවක් මේ දේශනා පෙළේ සාකච්ඡා කොට තිබෙනවා. නමුත් හැම ඥාණයකින්ම මුල මැද අග කියන අවස්ථා සියල්ලම අපිට ස්පර්ශ කරගන්න පුළුවන් මනසින්. කෙටියෙන් සඳහන් කළොත් පුතේ, දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ හැටියට පෙන්눔 කරන්නේ දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය. දුක්ඛ කියන තනි වචනයෙන් පුළුවන් නිවන අරමුණු කරන්න. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සිත සිහිය පිහිටුවන්න.
දුක්ඛ කියන්නේ අර අපි සම්මතය පාත්වගෙන දුකක් ගැන කියන කතාවම නෙමෙයි. මතු පිටින් වචන ඇහුනට අවබෝධයේ තියෙන දුක්ඛ කියන වචනෙන් යථා භූතම් පජානාති. පැවැත්ම පිළිබඳව තතු තතු ආකාරයෙන් අවබෝධ කර ගැනීම. දුක්ඛ කියන වචනය ගත්තේ මේ ගැටලු සියල්ල මුල් වෙන්නේ ඔය අපි කැමැති පරිදි පවතින්නේ නැති තදින් ඇලීම ගැටීම මුලාව. ලෝභ දෝෂ මෝහ නිසා භවයේ සසර පැවැත්ම. ඊළඟට අපි භවය තුල නැත්නම් මේ සසර තුල පැවැත්ම තුල අපි මිනිසයන් හැටියට නමුත් ස්කන්ධ පංචකයක් ලැබීම තමයි පටිසන්ධි විඥාණයෙන් උපතක් හැටියට සඳහන් කරන්නේ. එතකොට දුක්ඛ කියන වචනේ පැනනගින්නේ මේ ස්කන්ධ පංචකය. මොනවද ස්කන්ධ පංචකය කියන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය සකස් වුණාම ජීවිතය අපි සත්පුද්ගල සංඥාවෙන් අරගෙන ජීවිතය කියලා ඊට පස්සේ මම කියලා අපි පනවගෙන සමස්තය තුල සිද්ධ වෙන්නේ සිද්ධ වුණේ අතීතෙත් පනවගත්ත අරමුණු වල ඇලෙනව ප්‍රියනම් අකමැතිනම් ගැටෙනව. ඒ මුලාව නිසා මොකද මුලාව? හට අරගෙන බිඳී නැතිව යන වස්තු මම මගේ කරගන්නවා. පනවගෙන ප්‍රියනම් ඇලෙනවා අකමැතිනම් ගැටෙනවා. පනව ගන්නවා කියන්නේ අපි හිතා ගන්නවා මේක ප්‍රියයි මේක ප්‍රිය නැහැ මේක කැමැති මේකට මම කැමැති නැහැ. ඒක එක එක පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබ එකම පවුලක වුණත් සීළු දෙනාම එකම ආහාරයකට ව්‍යංජනයකට කැමති නොවෙන්න පුළුවන්. එකම වස්ත්‍රයක පාටට කැමති නොවෙන්න පුළුවන්. අරමුණු සිතුවිලි වෙනස්නේ. ලෝකේ අපි පනවගෙන තියෙන්නේ මූලික අවස්ථාව ගත්තොත් ඔබේ වචනට ගත්තොත් පුතේ ආදරයට කැමති ගහනෝට බයිනෝට කැමති නැහැ. ඒක තමයි මූලික සිද්ධාන්තය. එතකොට ඒවා තදින් අපි ඒව හදා ගැනීම තමයි පනවා ගැනීම ලෝභ දෝෂ හැටියට යන්නේ. මෝහයෙන් කියලා කියන්නේ හටාරගෙන මේ සියල්ලම තාවකාලික නිච්ච නැහැ. අපි කැමති පරිදි පාත ගන්නත් පුළුවන් කමක් නැහැ. අන්න ඒ හටාරගෙන බිඳී නැති වෙන වස්තු පනවගෙන හටාරගෙන යන වස්තුවක්මයි මේ. ඒවට අපි හඳුන්වන්නේ සංකත කියලා. ඒ සංකතයම තමයි පනවගෙන ප්‍රිය වෙන්නෙත් හා අකමැති වෙන්නේ. දැන් ඔබ මෙතන අපට පේනවා පියවරුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. එතකොට ඒ පියා කියන තැන එතන ස්වාමියා සහ බිරිඳ අම්ම තාත්තා මුණ ගැහිම ප්‍රියයි වෙන්වීම අකමැති. හා පියා කියන තැනත් එතන හමුවීම කැමැති. හැබැයි වෙන්වීම අකමැති. නමුත් සිද්ධ වෙන්නේ එයයි. උදය වය උපාද ටිති භංග අද්දා සන්තති කන ධර්මයේ පෙන්වුම් කරන වචන හට අරගෙන බිඳී නැතිව යන ඒක තමයි ස්වභාවය. සංකත වස්තුල ස්වභාවය පණ ඇති හෝ පණ නැති සියල්ල ස්වභාවය. නමුත් අපි පණවගෙන තියෙනවා කැමැති අකමැති කියලා. ගැටලුවක් නැහැ. හැබැයි අවබෝධයේ තියෙනවා මොකද්ද මෙතන පවතින්නේ හට අරගෙන බිඳී නැතිව යාමක්. ඒ බව දැනගෙන අපි සම්මතයේ කැමැති කියන තැනක පවතිනවා. අපි හිතමු මේ ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ යහපත් වූ රැකියාවකින් වෘත්‍ය ගේදර ධන දහන්නේ ආදී වශයෙන් ඒක මේ දේ සකස් කර ගැනීම කැමැති ප්‍රියයි නිවරදී හරි. හැබැයි නිවරදී කැමැති කියලා පනවගත්තත් උතර තියෙන අනිච්ච ලක්ෂණය. මොකද සංකතයේ ස්වභාවය හට අරගෙන බිඳී නැතිව යනවා. ඒතර වෙනස් වෙනකොට හඬා වැළපීම නෙමෙයි අවශ්‍ය ප්‍රතිකාර ප්‍රතිසංස්කරණ නිවරදි කිරීම කරගන්න පුළුවන්. හැබැයි ගැටීමක් අමනාපයක් තරහවක් ඇති නොවෙන්න ඕනේ. දැන් මේ කතා පැහැදිලිනේ. මේ ස්වභාවයෙන් පාත්ත ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ පැවැත්ම තුළ. මේ තමයි මේ පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ අප විසින් මොන ආකාරයට සිත සිහිය පිහිටුවා ගත යුතුද කියන තැන. එනිසා අපි මේ උත්සාහ කරන්නේ මේ අවබෝධයේ ඔස්සේ අපේ සිතට අවබෝධ කර දෙන්න මේ ලෞකික ලෝකයේ තුල මම කියලා පනවගෙන ඉන්න සත්පුද්ගල සංඥාවෙන් මේ ස්කන්ධ පංචකය හේතුන්ගේ ඵලයක් හේතුන්ගේ විසිරියමින් නැතිව යනවා කියන එක. යම් අවස්ථාවකට මුලට ගිහිලා ගත්තොත් හේතුවර කියපු මෝහය අවිද්‍යාව හට අරගෙන බිඳී නැතිව යන වස්තු පනවගත්ත දේවල් එක කැමැති අකමැති කියලා අපි මම මගේ කරගෙන පනවගත්ත දේක තදින් මැලනකෝ ගැටෙනවා. ඒතකොට ලෝභ දෝෂ. ඒතකොට ඒව තමයි අකුසල කර්ම. ඒ ඔස්සේ තමයි අවිද්‍යාවෙන් තෘෂ්ණාව තෘෂ්ණාවෙන් කර්ම කර්මයෙන් මේ භවය නැවත සකස් වෙලා යන්නේ. දැන් අප භවය එතකොට භවපච්චයා ජාති භවය තුළ අපි ජාති නම් වූ මේ උපතට ඇවිල්ලා තියෙනවා. ඒකෙත් අර අවිද්‍යාව තෘෂ්ණාව කර්ම ගිය ජීවිතයේ චිත්ත පරම්පරාවේ කෙලවරට චුතිය නම් වූ පින බලවත් වීම නිසා තමයි පටිසන්ධියක් වුණේ මනුස්ස ලෝකේ. එතකොට අපි මේ කියන ස්කන්ධ පංචකයේ ජීවිතේ හැබැයි සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නෑ. සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නෑනේ මනුස්සය වුණා කියලා.
ගිය ජීවිතයේ චිත්ත පරම්පරා කෙළවට භවංග චිත්ත පරම්පරා කෙළවරට උත්කෘෂ්ඨ ලෙස පිනක් බලවත් වෙන. ඒකේ ප්‍රතිඵලය මේ. එතකොට මේ මනුස්ස ලෝකයට එනකොට පටිසන්ධි විඥානයේ සකස් වෙනකොට අර චිත්ත පරම්පරාවේ තිබුණු සාරයක් කොට ආශ්‍රව කෙලස් පැමිණලා තියෙනවා. ඒවකෝ ඒවා මේ විඥානයේ ගැඹුරේ තියෙනවා. අපි ඒකට කියන භවංග කියලා. භවංගයේ තියෙනවා. එතකොට ඒ කෙලෙස් අපි හඳුන්වන්නේ අනුසය කියන වචනේ. ඒව හතක් පෙන්වුම් කළ දීලා තියෙනවා. කාමරාග අනුසය පටන් මේ දේශනා පිළ අපි මේිට පෙර අතෝ විස්තර කොට තියෙනවා. දැන් අපි අද අදහසට ගත්තොත් සමාධිය කියන තැන. සමාධිය කියලා කියන්නේ හිතේ ඒකාග්‍රතාවය. චිත්ත චෛතසිකවල සිතයි අරමුණේ එක අරමුණක පවත්තලා ඒකාග්‍රතාවයකට එන්න ඕනේ. එතකොට බුදුදහම තුල සමාධිය කියන වචනේ චිත්ත ඒකාග්‍රතාවය පෙන්වම් කරන්නේ කුසල ආරම්මණයත් එක්ක. නැතුව පව් කරන්න හිත එකඟ කරගන්නවා කියන අදහස නෙමෙයි. ඒ සමාධිය කියන වචනයෙන් බුදුදහම තුල බෞද්ධ දර්ශනය තුල මේ දැක්ම තුල පෙන්වම් කරන්නේ කුසල ආරම්මණයන්ට සිතයි සිතුවිලි නැත්තම් සිතයි අරමුණුයි ඒකාග්‍රතාවයකට පැමිණීම. ඒ කතාව මොකද්ද කිව්වේ? සිතයි අරමුණේ ඒකාග්‍රතාවයට එන්න. සිත අරමුණක් එක්ක සිතක් පහළ වෙනවා. හැබැයි ඒ අරමුණට කැමති නැහැ. එක්ක තදින්ම කැමති. තදින් කැමති වෙන රාගය වෙන්න පුළුවන්, කාමයේ රතිය අභිජ්ජා වෙන්න පුළුවන්. දැඩි ආසාව, රාගය කියන්නේ සිවුම් අවස්ථාව, සිත කුල්මත් කරවන. ඒක බොහෝ විටක ධර්මයේ තුල තදින් ඇලෙන තමන් වර්ධවා පොළඹුන තැනට අම්මා අපච්චි ස්වාමියා බිරිඳ මිනිස්කම් පවා අමතක කරන සිවුම් වූම කුල්මත් කරන සිතුවිල්ල ස්වභාවය චෛතසිකය ඒ ස්වභාවය. ඒතර කාමයේ රාගයේ රතිය වෙන්න පුළුවන්. ඒව සකස් වෙන්න පුළුවන්. එතකොට අරමුණ හැම සකස් වෙලා තියෙනවා සිත කැමති නැහැ. හැබැයි නැවතත් ඒකාග්‍රතාවයෙන් ඉතුණු සිත එකට වහල් වෙන්න යටත් වෙන්න පුළුවන්. මේ කියන කතාව පැහැදිලිනේ. කවුද නොදන්නේ දෙමෝපියෝ දරුවෝ ආදී වශයෙන් සාමියා බින්ද සොහිරු සොහිරියන් මනුස්සත්වයේ නාමයෙන් යන්යන් ගුණධර්ම පිළිබඳව ධර්මයේ තුල පෙන්눔 කොට තියෙනවනේ. එහෙම මොනතරම් පෙන්눔 කොට තිබුණත් ඒවා තුල අරමුණු සකස් වෙනකොට අපි අර දැනුමින් දීපු චිත්තේ පූර්වවස්ථා මුලයේ ඇසුරු කරගෙන සංඥා එකතු කරගෙන එතකොට චිත්තේ පූර්වවස්ථාවෙන් දෙනවා මේක හරි මේක වැරදි කියලා. හැබැයි ඒ අනුවම සකස් වෙනවද? හරි නිවරදි පින කුසලයේ කියන තැනම ඒ සිතයි අරමුණයි එකඟ වෙලා තියෙනවද? වැඩි පිරිසකට නෑ. වර්තමානයේ ගත්තොත් අසෘතුම පෘථග්ජන හිත්වල වැඩි පිරිසකට නෑ. එතකොට නිවරදි කියන තැන රඳව ගන්නත් අමාරුයි, වැරදි කියන තැනින් ගලව ගන්නත් අමාරුයි. පින කියන තැන රඳව ගන්නත්, පාපය කියන තැන ගලවන්න, කුසලයේ කියන තැන රඳව ගන්නත්, අකුසලයෙන් ගලව ගන්නත්, සම්මතයේ තුල මේක නිවැරදි කල්යාණය කියන තැන රඳව ගන්නත්, ඕක වැරදි, ඔයක අසත්පුරුසයි, ඕක නරකයි කියන තැනින් ගලවන්නත් අමාරුකමක් තියෙනවා. චිත්තචෛසික ඒකාග්‍රතාවයට නෑ. එනිසා මේ දෙන්නම එකට එකතු කරලා ගන්න ඕනේ. සිතයි අරමුණේ. අපි ලෝකයේත් ඒ අරමුණු සකස් වෙනවා. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසින් සිතුවිලි. එතකොට දැන් අපි හිතට පුරුදු කරනවා, මේකට කියනවා භාවනාව කියලා. ඒ භාවනා වචනේ තමයි අපි ගන්නේ සමාධිය කියලා. මොකද්ද සමාධියට දෙන අදහස? හිත පුරුදු කරන, ඔබේ හිත සමාධිගත කරන. කොහොමද සමාධිගත කරන්නේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන යමක් හට ගන්නවද? එය සවිඥානිකව අවිඥානික වෙන්න පුළුවන්. අපි වචනේ කිව්ව සංකත කියලා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද? හේතුන්ගෙම විසිර යමේ මේ සංකතේ ඵලයේ විපාකේ නැතිව යනවා. දැන් අපි වචන කිව්ව ප්‍රඥාප්තිය පණව ගන්නවා කියලා. ජීවත් වෙන්න අපි පණව ගන්නවා සම්මතයේ තුලත්, අපිට රටේ ලෝකේ විනය ශික්ෂණය නීතිය ඒ අදහස. බුදුදහමට අනුව ශික්ෂාව. කුසලයේ අකුසලයේ, පව් පින්, කුසල් අකුසල්. මේ බුදුදහමේ පෙන්වා දෙන දේ. එතකොට අපි පුරුදු කරනවා හිතට හට අරගෙන බිඳී නැතුව යන සියල්ල සම්මුතියක් පමණයි මම මගේ යනු. පරම සත්‍ය වශයෙන් මෙතන ස්ථිරව සදාකාලිකව අපි කැමති ආකාරයෙන් පණව ගන්න පුළුවන් කමක් නැහැ සැපයි කියලා. ඒක තමයි අපි නිච්ච සුඛ අත්ත නොවේයි, අනිච්ච දුක්ඛ අනත්ත කියන තැනකින් අපි ඒක හිතට පුරුදු කරනවා. දැන් මේව නොදන්නව නෙමෙයිනි. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන අය කොයිතරම් කියනවද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. දාසාර ගන්නකට වඩා කියලා තියෙනවා. ඒ කොයිතරම් කිව්වත් දන්නේ කියන්න බෑ. පුංචි දරියෙකුට යන්තම් කියන්න පුළුවා.
හැබැ අනිත් අපි හැම කෙනෙක්ම බහතේරණ වයසේ පටන් යම් වූද අවබෝධයකට එන්න ඕනේ. පොඩි දරුවන්ටත් අපි උගන්වන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවයි, අපි කරුණාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා දිරාගෙන යනවා, වැඩිහිටියන් බවට පත් වෙනවා, අම්මා අප්පච්චිට ගරු කරන්න ඕනේ, වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ, ලෙඩවීම දිරාගෙන යාම ඕන මොහොතක මරණයක් වෙන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලම අපි මේ ටික අපි හිතට පුරුදු කරනවා, ගැඹුරින් අපි පුරුදු කරනවා. යමක් හටගන්නාසුළුද ඒ හැම නැසෙන සුළුයි. මෙතන පවතින හේතුඵල ධම පටිච්ච සමුප්පන්නයි. මේ ආදී වශයෙන් ගැඹුරින් අපි දැකලා අපි සංඥා පමණයි වැඩි පිරිසක් දැනුම තියාගෙන ඉන්නේ. දැන් මේ තරුණ දරුවන්ගේ ඇහුවොත් සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම සමහරට විශිෂ්ට සාමාර්ථයක් බුද්ධ ධර්ම විෂයට තියෙන පුතේ වැඩි පිරිසක්. එතකොට දැන් එක අවස්ථාවක ප්‍රතිඵල නිකුත් වෙනකොට 10-15000ක් ඉන්න පුළුවන් විෂයන් 9ටම විශිෂ්ට සාමාර්ථ තියෙන. එතකොට ඒ අයට බුද්ධ ධර්ම විෂයටත් තියෙන දැනුම තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආරෂ්ඨාංග මාර්ගයේ පටිච්චසමුප්පාදය උගන්වලා දැනුම ඒ විශිෂ්ට තියෙනවා. හැබැයි අවබෝධය මොකද්ද? අවබෝධය සකස් වෙන හිතත් එක්ක. හිතට පුරුදු කළ නැහැ. හිතේ ගෑවිලා තියෙනවා. ඒ කියන්නේ චිත්තේ පූර්ණ අවස්ථාව කිව්වේ. හිතකින්තරව අරමුණු සකස් වෙන්නේ නැහැ. හැබැයි චිත්තේ පූර්ණ අවස්ථාවට අර මුලින් දෙන සංඥා හොඳ නරකත් එක්ක ස්පර්ශ වෙලා, හැබැයි හිතේ ගැඹුරට චිත්තේ ගැඹුරු අවස්ථාවට ඒක පුරුදු වෙන්නේ. පුරුදු වෙන තමයි විදර්ශනාව අවශ්‍ය. මේ අරමුණු වල ස්වභාවය හට අරගෙන බිඳී නැති වෙන ස්වභාවයේ අවබෝධයෙන් දැක ගන්න ඕනේ. ඒක තමයි උපාද තිතිබංග කිව්වේ. හට අරගෙන බිඳී නැතිව යනවා. අවබෝධයට එනකොට හට අරගෙන බිඳී නැතිව යනවා නම් මේ අරමුණු අරමුණෙන් දැන් ඔබ ඇස් දෙක පියාගෙන බැලුවොත් ඔබට අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දරුවෝ ගේදර දන දහන්නේ හිතේ සකස් වෙන අරමුණුනේ. පස්සේ ඇසෙන් රූප කනෙන් ශබ්ද ආදී වශයෙන් අපි කතා කරන්නේ පෙන්වා දෙන්නේ. හිතට පුරුදු කරන්න කියන්නේ ඒකනේ ඉස්සෙල්. හිතේ මතක තියාගන්න කියලා කියන්නේ ඒ නිසානේ. පස්සේ අපි ජීවිතය පාත්වනකොට ආයතනයන්ගෙන් ඇස ආදී ඒව සකස් කරගන්නවා. එහෙමනම් හිතට පුරුදු කළොත් හටගත්ත සියල්ල නැති වෙනවා කියලා ඇසෙන් දකිනකොට කණෙන් ඇහෙනකොට ආදී වශයෙන් සම්මතිය තුල අර පණවගත්ත කැමැතිය කැමැති කටයුතු කරනවා. හැබැයි හට අරගෙන බිඳී නැතුව යනවා කියලා හිත ගැඹුරින් පුරුදු කරපු නිසා සම්මතයේ මුණතරම් ප්‍රිය වුණත් තදින් ඇලීමකට යන්නේ නැහැ. මමයි මගේ ස්ථිරය සදාකාලිකයි කියලා. ඒකට කියන උපාදානය කරන්නේ. වෙනස් වෙන තැන දැන් ඔබ ප්‍රසන්නව නිරෝගීව ඉන්න කැමැති. ලෙඩ වෙනවට දිරාගෙන යනවට ආදී වශයෙන් කැමැති නැහැ. බෙහෙත් කරන්න. මේක තමයි ස්කන්ධ පංචකය ලැබුවොත් රූපස්කන්ධය. රූපස්කන්ධයේ ධාතු හතරෙන් හැදිලා තියෙන මොනවද ධාතු හතර? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ හතර සමානව තියෙනකන් අපි නිරෝගී. විසිරීම තමයි ගිලන් වීම. එතකොට ස්වල්ප වශයෙන් විසිරෙනකොට අපි ඉරියව් මාරු කරනවා වගේ පහසු තත්ත්වයට එන්න පුළුවන්. හැබැයි ඒ පඨවි ආදී ධාතුන් විසිරිලා සමානත්වයටම කල් ගැනීම තමයි රෝගයක් හැටියට, අසනීපයක් හැටියට දකින්නේ. ඒකට තමයි ලෞකික ලෝකෙ ප්‍රතිකාර කරන්නේ. දැන් ඒ නිසා ප්‍රතිකාර කරන්න. හැබැයි හිත තුල තරහවක් අමනාපයක් ගැටීමක් ඇති කරගති උතු නෑ. හේතුව ස්කන්ධ පංචකය, රූපස්කන්ධය, පඨවි ආපෝ තේජෝ වායෝ මේව නිතර විසිරෙනවා. මේ විසිරීමක් තියෙන්නේ. සමානත්වයට පත් කරගෙන බෙහෙත් කරන. ගැටීමක් ඇති කරගති උතු නෑ. ඉතින් මෙතෙන්ට හිත පුරුද්දුද දැනුම තියනවා ලෙඩ වෙනවා කියලා. කියමිනෙත් ඉන්නවා අපි වයසට යනවා කියලා. හැබැයි මේ දෙන බවක් දන්න ඕන මොහොතක. නමුත් හිතට ගැඹුරින් පුරුදු කොට තියෙනවද? ඒ නිසානේ ඇහෙන්නේ. නුඹ කතා කරන්නේ නම් ලෙඩ වෙන්නේ නැහැ වගේ. නුඹ ඉහනිකට බලල් නෙමෙයි වැඩිහිටියන්ට සලකන්නේ. වයසට යන්නේ නැහැ වගේ. නුඹ හැසිරෙන්නේත් මිය දෙනව වගේ. ওই කතා අහලා තියෙනවා. කියනවත් ඇති. ධර්මානුකූලව හිත පුරුදු කොට තියෙනවද? එහෙමනම් චිත්ත ඒකාග්‍රතාවයට සිතයි සිතුවිලි පරමාත ධර්මය අනුව එකඟතාවයකට ගේන්න ඕනේ. අරමුණු වලින් දකින්න ඕනේ සිතේ. ඒකට අපි කියනවා පුතේ සංස්කාර දකිනවා කියලා. දැන් සංකත කියලා කිව්වනේ මුලින් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන ඵල විපාක. හේතුන් විසිරියමෙන් නැති වෙන සංකත. පණ ඇති පණ නැති සියල්ල. හිතට අරගෙන අරමුණෙන් අපි ඒව දකිනවා. එතකොට අපි කියනවා සංස්කාර කියලා. සංස්කාරයෝ වහනසෙන සුලි. අර අනිච්ච දුක්ඛ අනත්ත අදහසම උදේවයමයි. උදේවය ඥානයක් බවට පත් වෙන්නේ නොවැළෙන්න නොගැටෙන ඕන තත්ත්වයට ආවොත්. නැත්තම් ඥානයක් වෙන්නේ නැත්තම් නිකම්ම ඇති වෙන හට අරගෙන නැති වෙනවා කියන දැනුමක් විතරයි. ඔබ නොදන්නව නෙමෙයි හැමහොවීම් හමුවීමකම වෙන්වීමක් තියෙනවා කියලා. ඔබ නොදන්නව නෙමෙයි තරුණකම වයසට යනවා කියලා. හා යොබ්බනා ජරා අන්ත.
ඔබ නොදන්නවනේ මොනවා මොනවා මම මගේ කියලා එකතු කරගත්තත් මේව අත්හැරෙනවා කියන එක. ඔබ නොදන්නෝ අපි නොදන්නෝනේ මම මගේ කියලා. ඔබ නම් මොනතරම් කවල පොල නාවල පිරිසුදු කරලා හැඩ බලලා ඔය මොනවා කළත් අඩුම තරමේ ඔය කෙස් ගහකවත් හැබෑ අයිතියක් නැති බව නොදන්නෝනේ මේ. දැනගත්තට සිතුවිලි වචන ක්‍රියා පවත්න්නේ ඒ අනුවමද හැසිරෙන විදියෙන් පේන්නේ නම් සදාකාලිකයි කියලා හිතලා හිතනව කියනව කරනව වගේ නේද? ඒකේ ප්‍රතිඵල තමයි ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාචාර බොරුකී මත්තර මද්ද්‍රව්‍ය ආදිවාසී මේ සියල්ල. ඉතින් එතකොට කෝ අපේ වැඩිම මෙන්න මේ නිසා තමයි සමාධිය අවශ්‍ය කරන පුතේ නිකම්ම නිකන් සමාධිය කියන වචනේ පාවිච්චි කරන්නට වඩා මේ චිත්ත ඒකාග්‍රතාවය බුදුදහමේ දෙන අදහසත් එක්ක යමක් හට ගන්නසුලුද ඒ හැම නැසෙන සුළුයි. සම්මුතියට පැවැත්මට පමණයි මම මගේ කියලා මේ පනවා ගැනීම පරමාර්ථ ධර්ම වශයෙන් කිසිවෙක්ව කිසිවක් නිච්ච සුඛ අත්ත නෙවෙයි අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කන්ට යට. මේ දේශනා පෙළෙහිම පුතේ අපි නිතර සඳහන් කළා. මේ ටික මතකයට දරාගෙන හිතට පුරුදු කරන්න ඕන. දැන් මම දන්නවා කියලා හිතෙන් හිතාගත්තට චිත්තේ පූර්වවස්ථාවත් එක්ක ඔය ඉන්නේ. හැබැයි ගැඹුරු අවස්ථාවෙන් හිත පුරුදු කරන්න ඕන එකට භාවනා කරන වචනේ අරගෙන විදර්ශනාව විදර්ශනාවෙන් අරමුණු වල හට අරගෙන බිඳී නැති වෙන ස්වභාවය දැක ගන්න ඕනේ. දැන් සමහරු කියනෝනේ මම නොදන්නවා නෙමේ ළඩ වෙන උදිරාගෙන මේදෙනවා කියලා. ඒ වුණාට මට ඒව හිත හිතා ඉන්න ඕනේ නෑ. මට ඕන දේ හොඳින් බැරි නම් නරකින් හරි මං අල්ල ගන්න. ඒ කොහොමද ඒක ආවේ? චිත්ත ඒකාග්‍රතාවය නෑ. සමාධිය කියන වචනේ නෑ. සමාධිය කියන ධමයේ එතෙන්දි එන්නේ පුතේ පීති සුඛ ඒකග්ගතා කියන එකත් එක්ක එන්න ඕනේ. පටමඤ්ඤහනේදී කියන ප්‍රීතියකේ නිර්ආමිෂ ප්‍රීතිය. ඔබ සතුටින්ද ඉන්නේ දැන්? ඔබ ප්‍රීතියෙන්ද ඉන්නේ? මේ හන්නේ ධර්මානුකූල. ප්‍රියයි කියලා කැමැති අරමුණේ තදින් ඇලෙන්නත් එපා, අකමැතියි කියලා ගැටෙන්නත් එපා. දැන් මේ තමයි නිවන් මගේ කතාවත් එක්ක අපි නැගී හිටින මනසෙ. එතන කියන්නේ නිර්ආමිස. රාගෙන් ඇලීමක් නැහැ, දේශයෙන් ගැටීමකුත් නැහැ. එතන පස්සද්ධියෙන් සැහැල්ලු බවෙන් මනසෙන් සංසිඳීමක් තියෙනවානේ. ඔබ යම් විටක කියලා තියනවද? දැන් ඇති. දිව්වා දිව්වා හෙව්වා හෙව්වා මගේ කරගත්තා ඔක්කොම කරගත්තා සතුටු වුණා ඇඬුවා වැළපුණා ගැටුණා. දැන් ඉතින් මමයි මගේ කියලා තදින් ඇලෙන්නත් ඕනේ, වෙනස් වෙන තැන ගැටෙන්නත් ඕනේ. මට මේ සියල්ලන්ගෙම හිත නිදහස් කරගෙන ඉන්න ඕනේ කියලා ටිකක්වත් දැනලා තියෙනවද? මේක තමයි ගැඹුරු කතාවට එන හොඳම තැන. කසුම් පුතාට දැනලා තියෙනවද? දැන් නම් ඉතින් ඇලුන ඇලුන බැඳුන බැඳුන ඇති. හැම බැඳීමකම ගැටීමකුත් තියෙනවා, වෙන්වීමකුත් තියෙනවා. මේකේ කෙලවරක් නැහැ. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ තෘෂ්ණාට දාසයක් කළ මේ ලෝකය කවදාම පූර්ණ වෙන්නේ අසම්පූර්ණ වෙන්නේ. මොකද්ද මේකේ තේරුම? තේරුම හට අරගෙන බිඳී නැති වෙන වස්තු මමගේ කර ගැනීම කවදාවත් සෑහීමක් නැහැ. මේක තමයි ෂයකය කය ධම්ම වය ධම්ම කිව්වේ. අරමුණු ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව ෂය වීම වේ වීම කියලා කිව්වේ මේක. මෙතෙන්ට එන්න ඕනේ. නිර්හම්ස ප්‍රීතිය. එතෙන්දි කායික මානසික වශයෙන් සුවයක් දැනෙන්න ඕනේ. ඒකන් ගතා කිව්වේ චිත්ත සමාධිය. අනේ සමාධියට සකස් වෙනවා. මේ නිවන් මගේ ප්‍රධානම අවස්ථාව තමයි ප්‍රඥාවට එන්න සමාධියේ තියෙන. ඒ සමාධියේ කෙලවර චිත්ත ඒකාග්‍රතාවය අනිච්ච දුක් අනත්ත තිලක්කන ධර්මයට යටත් කොට දැකීමේ අවසානයේ හඳුන්වන්නේ ප්‍රඥාව ඥානිය කියලා. දැන් අපි මේ ටික ටික එහෙම් මෙහෙම් කොන් දන්නේ කොන් අල්ලගෙන ඉන්නේ. අසවල් පින්කම් කළා අසවල් පින්කම් කළා දැන් අපිට ඇති ඉබේම සකස් වෙයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ දරුවෝ ඉස්කෝලේ ගිහිලා වාඩි වෙලා හිටියට විභාගෙ සමත් වෙයිද? අරමුණක් තියෙන්න ඕනේ, පිළිවෙලක් තියෙන්න ඕනේ, ඒකට අනුගත වෙන්න ඕනේ, ඒක නියාමණයෙන් දැනගන්න ඕනේ, අඩුපාඩු හදාගන්න ඕනේ, අරමුණක් ඔස්සේ ඉදිරියට යන්න ඕනේ. හා දැනුම ලබාගත්තත් විභාගෙන් සමත් කියලා තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. මේ ඔක්කොමත් එක්ක දැන් අපි පින්කම් කියන නමි පින්කමේ වරදක් නෙමෙයි, හැබැයි නම් කරලා පින්කම කියලා වෙන්න ඕන දේ වෙන්නේ නැහැ. දැන් මිනිස්සු කොච්චර බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන පිරිස් මොනතරම් පින්කම් කරලා තියෙනවද පුතේ? දැන් ඔබත් මේ අපි ගිය පොහොය දවසින් අවසන් කළේ කඨින මාසෙ. මේ අවුරුද්දෙත් වස් හාර මාසෙ. මෙතකොට තුන් මාසයක් වස් කාලයේ, චීවර මාසෙ හාර මාසෙ අවසන්. කඨින පින්කම් කීයකට සම්බන්ධ වෙලා තියෙනවද? කඨින පූජෝසල කියපු ආනිසංස අහලා තියෙනවනේ. අටමහා කුසල් අතර පළවෙනි කුසලයේ සතර පායම හදහටම නිදහස් වෙන්න දිව්‍ය ලෝක සම්පත්තිය ලබන්න අහලා තියෙනවනේ. දැන් ඒවලට සූසුකම් සපුරාගෙනද ඉන්නේ ආනිසංස ඇහුවට? හැම වස් කාලයක් අවසානයේ මේ ආනිසංසය අහනවා. ආනිසංස කියනවා
හැබැයි සූසුකම් අපි ලැබලා තියෙනවා දේවල්. ඒ මාර්ගය සම්පූර්ණ කළාද? ඒක හට සල්ලෝක මේ දරුවෝ මේ ප්‍රතිඵල කියමින් ගෙවල් දොරවල් හදාගෙන හොඳ ජීවිත අරගෙන හොඳ යහ ඉන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත්. හැබැයි ඉගෙන ගන්නේ නැහැ. හැබැයි ආනිසංසය ප්‍රතිඵලය කියමින් ඉන්න. ඒ වගේ දෙයක් මේ සිද්ධ වෙන්නේ. නොකරනව නෙමෙයි. හැබැයි අවබෝධයක නැහැ. ඒක මේ පින්නම් කරන්නේ. අපි කොයි තරම් මේ මාර්ගය තුල ආවද මේ කියන චිත්ත සමාධිය සිතේ ඒකාග්‍රතාවය අපිට එකඟ කරගන්න පුළුවන්කම ලැබුණද? මේ කතාව ඔබට නෙමෙයි. අරහත්ත්වයට පත් වෙනක මේ දේශනා කරන ස්වාමීන් වහන්සේට තමන්ටත් කියාගෙනම තමයි මේ කල්යාණ මන්ත්‍රව සාකච්ඡා කරන්නේ. අරහත්ත්වයට පත් වෙනකන් කසුඹුතේ අපි මේ ටික අපි දැක ගන්න ඕනේ. එතකොට නිවන චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුගමනය කරන්න ඕනේ ආරිෂ්ඨාංග මාර්ගය. මුලින් සඳහන් කළා වගේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අනුවත් ආරිෂ්ඨාංග මාර්ගය ඔය පොත්වල තියෙනවා පුතේ. ඔයාට කටපාඩමින් කියනවා. තේරුමත් කියනවා සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන්. හැබැයි ඒකට අනුගත වෙන මාර්ගය තුල අපි රැඳිලා ඉන්නවද? නිවන් මඟ ප්‍රාර්ථනා කරන නිවන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට එන ආරිෂ්ඨාංග මාර්ගය තුල ඉන්නවද? ආරිෂ්ඨාංග මාර්ගයේ අවසාන මාර්ගාංගය කුමක්ද? සම්මා සමාධි. සම්මා සති සම්මා සමාධි. එතකොට එතන සමාධියේ එතන ආවේ. අර ඔක්කොගෙම තුලින් මේ අපි සාකච්ඡා කරන සමාධියේ තුල මොකද්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිරියාමෙන් නැතු වෙනවා. පනවාගෙන මම මගේ ඒ වගේම පරම සත්‍ය වශයෙන් මෙතන නිත්‍ය සුඛ ආත්ම වශයෙන් නැහැ. අපි කැමැති පරිදි පවත් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේක සකස් වෙන ස්කන්ධ පංචකයත් එක්කනේ. මොකද ස්කන්ධ පංචකය කිව්වේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය තමයි. දැන් මම මුල් කරගෙන මේ සකස් වෙන ඔබ හැම කෙනෙක්ම මම කියලා පටන් ගන්න. එහෙමනේ. දෙමව්පියන්ට මගේ දරුවෝ, ඔබට මගේ අම්මා අප්පච්චි, හා මගේ ස්වාමියා බිරිඳ, මගේ ගේදර, මම මුල් කරගෙන ඔය මම තමයි පණවගත්ත ස්කන්ධ පංචකයට පණවගෙන තියෙන්නේ. ඒක තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ස්කන්ධ පංචකේ විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. ඒතර රූප වේදනා සංඥා සංඛාර විඥානක ස්කන්ධ පංචකය. චිත්ත ඒකාග්‍රතාවයේ කතාගල විඥානයත් එක්ක. මොකද විඥානයේ සිත මන කියන්නේ එකක්. ඒතර විඥානීය තමයි සිතයි අරමුණුයි විඥානයේ ආරම්මණයි. අර අනිච්ච දුක් අනත්ත තිලක්කන ධර්මයට යටත් කොට දකින ඒකාග්‍රතාවයකට එන්න ඕනේ. ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. එතන තමයි ප්‍රධාන දේ. මොකද මම මුල් කරගෙන එතන තමයි කෙලෙස් සකස් වෙන්නේ. තමන් මුල් කරගෙනනේ. අනුන්ගේ කෙලෙස් නෙමෙයිනේ. තමා තුළ මේක දැක ගන්න ඕනේ. එතකොට තමා තුළ මේක දැකගත්තොත් අජ්ජත් වශයෙන් බහිද්ද බාහිර ආරම්මණයන් කෙලෙස් සකස් නොකර ගන්න තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකනේ මේ පෙන්නුම් කරන්නේ. එතකොට ආරිෂ්ඨාංග මාර්ගයේ කෙලවර සමාධියට අනිකුත් හතම කොහොමද උපකාර කරගන්නේ, ප්‍රත්‍ය කරගන්නේ, පිහිට කරගන්නේ? අපි එකක් ගමු. මුල්ම එක සම්මාදිට්ඨිය. මොකද සම්මාදිට්ඨිය කියන්නේ? කටපාඩම මේ විදිහටම ඔයත් කියන බව මම දන්නවා. මොකද කියන්නේ කටපාඩම මේ විදිහට පුතේ? යහපත් දැකීම කියලා. මොකද යහපත් දකිනවා කියන්නේ? දැන් අපි මේ යහපත් දැකගෙන නෙමෙයි දෙන්නේ. සම්මුතිය තුළ ලොන්තරයි යහපත්. හැබැයි ඔක ඇතුළ විග්‍රහය දන්නවද? මුණතරන් ඒ වෙලාවට යහපත් යහපත් කියලා කිව්වට යහපත් වෙන්න ඕනේ. හැබෑවටම යහපත් වෙන්න නම් මේ ස්කන්ධ පංචකය උපාදානයේ නොවන තැනකට සිත සිහිය පිහිටුව ගන්න සමාධියෙන් යහපත් වෙන්න ඕනේ. ඒකයි මේ සම්මා දිට්ඨි යහපත් වූ දැක්ම කියන්නේ. එතන විග්‍රහය තියෙන පුතේ මහාචත්තාරීසික සූත්‍රයේ තුල ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියනවා. ලෞකික සම්මා දිට්ඨියේදී මම කියලා පාත්තනකොට මේ ස්කන්ධ පංචකය කම්මස්සකතා සම්මා දිට්ඨි. හොඳ නරක තේරුම් අරගෙන සාසවා පුඤ්ඤ භාගියා. කෙලෙස් තිබුණත් පනවගත්ත ඇලීම් ගැටීම් එක්ක ප්‍රාණඝාත සුරකම් කම්මිත්‍යාචාර ආදී වශයෙන් වැළකිලා ඇසෙන් රූප කණින් ශබ්ද වශයෙන් අරමුණු පාත්තනවා. එතකොට අපි දන්නවා මේක හොඳ ක්‍රියාව. හැබැයි මේක වරදවා ගත්තොත් නරක ක්‍රියාව. එතකොට පාප කර්ම කුසල කර්ම අකුසල කර්ම වශයෙන් නැත්තම් පින පව කියන වචනේ තැන්ට එනවා. එතකොට කර්මීය විශ්වාස කරන්නේ අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා. කම්මස්සකතා සම්මාදිට්ඨි. එතනදී තා විග්‍රහ කරනවා අර දසවස්තුක සම්මාදෘෂ්ටියේ ඉන්නේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නත්ති දින්නම් නත්ති යිට්ටම් නත්ති හුතම් නත්ති සුකට දුක්කට අනම් කම්මානම් පලම් විපාකෝ ආදී වශයෙන් දුන් දෙහි දානේ විපාකයක් නැහැ. යහපත් වූ සිරිත් විරිත් වල විපාකයක් නැහැ. ගරු කිරීම් වල විපාකයක් නැහැ. හොඳ නරක කියලා කර්ම නැහැ. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. අම්මා කියලා තාත්තා කියලා විශේෂයෙන් සැලකිය යුතු අය නැහැ ආදී වශයෙන්. එතකොට එහෙම නැහැ කිව්වොත් මිත්‍යා දිට්ඨිය තියෙනවා කියලා ගත්තොත්
එක සම්මාධිට කම්මස්ස කතා සම්මාධිති ලෞක්‍ය සම්මාධිතය. ඒව සකස්සේනය පනවගත්ත මම මුල් කරගෙනන මේ මම හිතන විදිිය හරි වැරදි ඒ අනුව. එතකොට මේක ලෝකෝත්තර සම්මාධිට්්‍යය වෙන්න නම් ඉස්කන්ධ පංචකය හටගත්ත වගේම නැතිවෙනවා කියෙන තැනින් අනිච්ච කියන තැනින් අරගන්න ඕනේ. අනිච්චකෙන වචන තේරුම් ගන්න පුළුවන්නේ හේතුම් ප්‍රත්තකරග සකස්සුනු පලෙවිපාක හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙන. මඔබට මෙතෙන්දි දේශනා කළ අවිද්‍යාව තෘෂ්ණාව කර්ම ගිය ජීවිතයේ චිත්ත පරම්පරාවට උත්කෘෂ්ට ලෙස පිනක් මුල්වීම නිසා චුතියට පටිසන්ධි විඥානය අපි මනුස්ස ලෝකයට ආවා. එතකොට මනුස්ස ලෝකයට ආව කියන්නේ නැවතත් ස්කන්ධ පංචකේ උපත කිවි. ස්කන්ධ පංචකේ රූපස්කන්ධයේ ධාතු හතරකින් සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ හතර නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි උත්සාහ ගන්නේ සමානත්වයේ තියාගන්න. ওই ටිකක් වල වාල් ඉන්නකොට හිර ওই ධන හිස් ළඟින් ආපෝ ධාතුවයි වායෝ ධාතුවයි නිසලස ගමන් කරන තැනට තමයි හිරි වැටෙන්නේ. ඒතර කකුල් දෙක දිගාරිනව නමනව නැගිටිනව වාඩි වෙනව. එතකොට මොකද වෙන්නේ? අතතර ธรรม සමානත්වයට එනවා. ඉතින් එතකොට මේ අනිච්ච සම්මුතිය තුල මම මගේ කියලා පනව ගත්තට මේක සිද්ධ වෙන්නේ නිරන්තරයෙන්ම නිච්ච නැති බව, ස්ථිර නැති බව වෙනස් වීමක් තියෙන්නේ. ඒක අපි දකින්නේ. මේක තමයි ස්වභාවය. ඒ නිසා අවශ්‍ය කටයුතු පිළියෙල කරනවා. හැබැයි තදින් ඇලෙන්නේත් නැහැ, වෙනස් වෙන තැන ගැටෙන්නේත් නැහැ. මෙන්න මේ අවබෝධයෙන් ප්‍රඥාව බලවත් කරගන්නවා. දැනුමට ඔබට කියදැන් අපි හිතන් ඉන්නේ පුතේ මේ දැනුමින් මම දන්නවා මට ප්‍රඥාවක් තියෙනවා ඥානයක් තියෙනවා කියලා. සම්මතයේ තුල ගමු. ඒ ඇත්තඟ වරදක් නෙමෙයි. මහාචාර්ය කිව්වත් ආචාර්ය කිව්වත් කුමන හෝ විශේෂයක වෛද්‍ය වෙන්න පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්, නීතිඥ පුළුවන්, ඝනකාදී වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, ව්‍යාපාරික මොකක් හරි ශාස්ත්‍රීය දැනුම තියෙනවා. හැබැයි දැනුම තිබුණට ඒ ඇත්තෝ හැසිරෙන විදිය ඔක්කොම නොඋනත් වැඩි පිිරිස කැමැතිනම් තදින් මැලෙනවා, අකමැතිනම් ගැටෙනවා. සමහරට gederin මැහෙන ඉඩ තියෙනවා. නුඹ එලියට බෝධිසත්වයෙක් වගේ හැසිරුණාට ලොකු වැටුපක් ලැබුණට නුඹ සම්මතයේ ලෞකික යහපත සේවයක් කරනවා කිව්වට ඔබේ කතාව නොවේවා. අඩු ගානේ මිනිස්සෙක් කියන හැඟීමකටවත් නුඹට තියෙනවද? තමන්ගේ හිතට ඕන දේ කෙරෙනව නම් තමන් පිළිගන්න විදියට අනිත් එක්කෙනාට මොනවා වුණත් කමක් නැහැ කියලා හිතන මහ නපුරු කෙනෙක්. එකවහලක් යටින් ඇහුනොත් මොකද වෙන්නේ? ඒ කිව්වේ දෙමව්පිය දරුව සාම්භාරය වෙන්න පුළුවන්. දැන් මොකද ඔබට හිතෙන්නේ? විශේෂ දැනුම තියෙනවා ඉහලින් අර කියන. හැබැයි එයා හිත පුරුදු කොට නැතිනම් අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කන ධර්මයට යටත් කොට එයා දුර්වල කෙනෙක්. එයා පරාජිත කෙනෙක්, එයා දුෂ්ප්‍රාඥ කෙනෙක්, එයා සතරපාය මග හදන පාපතර කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ හිත පුරුදු කරන්න ඕනේ. ඒ නිසා ප්‍රඥා බලවත් කරන්න ඕනේ කියලා කියන්නේ ඒ නිසා. පරමාර්ථ ධර්ම වශයෙන් ප්‍රඥා බලවත් කරනවා. ඒක දැනුමෙන් ඔබට ගිය ඥානයක් බවට පත් වෙනවා. පුතේ අපි වැඩි පිරිසක් හිතන්නේ මේ දැනුම තිබුණම අපි අර සම්මතය ගන්න විභාග සමත් කියලා. එතකොට අපි හිතන්නේ මට ඥානයක් තියෙනවා. ඒක නෙමෙයි කියන එක මේ පෙන්වුම් කරන. පොඩි දරුවෙකුට උනත් සමහර දේවල් කටපාඩම් කරවන්න පුළුවන්. එතකොට එයා ඒක කියාගෙන යයි. හැබැයි එකෙන් අදහස් කරනවා එයා ප්‍රඥාවන්තයෙක් කියලා. හැබැයි පොඩි දරුව උනත් ලෝභ දෝෂ මොහ බැහැර කරගෙන සංසිඳවගෙන හිතන කියන කරන ස්වභාවයට ආවොත් එයා ප්‍රඥාව වෙන්න පුළුවන්. ධර්මයේ හඳුන්වන්නේ එහෙමනේ, බාල කෙනෙක් පඬිත කෙනෙක් කියලා වයස අනුව නෙමෙයිනේ, මේ අවබෝධය අනුවනේ. අන්න ඒ අනුව සකස් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ප්‍රඥා බලවත් කරන ලෝකෝත්තර සම්මා දිට්ඨියදී මේ සමාධියට එන්න මුල් අවස්ථාව පුතේ. ඉතින් තව හයකුත් පිටපසට තියෙනවා මේ සමාධියට එන්න. අවසරයි පහඳුනේ මේ අර මේ අපි කොයිතරම් භෞතිකව පින්කම් කළත් සහ දැනුම එකතු කරගත්තත් ඒ ආධ්‍යාත්මික වශයෙන් ප්‍රගුණ කරේ නැත්නම් අපිට නිර්වාණය කියන මාර්ගයට යන්න බැහැ නේද? ඒක තමයි මේ පින්නම් කරන්න පුතේ. දැන්ම ඔබට මුලින්ම සඳහන් කළේ නිවන ප්‍රාර්ථනා කරනවා නම් අදිෂ්ඨාන කරනවා නම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ නෙතියෙන්න ඕනේ. මමට මුලින්ම කිව්ව දුක්ඛාර සත්‍ය දුක්ඛ කියන්නේ අඬන්න වැළපෙන්න කියන එක නෙමෙයි කියන එක. යථා භූත ඥානය හට අරගෙන බිඳේ නැති වෙන ස්වභාවය අත්‍යහෘතය දැක ගන්න. ඒක මේ සාකච්ඡා කරන්නේ. ඒතොර චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධී බෝධයට අනුගමනය කරන ඕනේ ආරෂ්ඨාංග මාර්ගය. ඒතර භෞතික සම්පත් කියන දේ පවා තීරණය වෙන්නේ මේ අවබෝධයේ මත. බුදුදහමේ ධනවත් කියන්නේ එතනනේ. සද්ධා දනං, සීල දනං, හිරියොත්තප්පියන් දනං, සුත දනංච චාගෝච පඤ්ඤාමේ සත්තමන් දනං කිවේ මේ ආධ්‍යාත්මික දේනේ. මොකද හිරියොත්තප් කියන්නේ තරුණ දරුවනේ පාපයට අවබෝධයෙන්, නැතුව දොර වහගෙන වරදක් කළ ලිපිට කරන්නේ කියන ලැජ්ජා බය නෙමෙයි, පාපයට අවබෝධ මේ පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තියෙන්න ඕනේ. හිරියොත්තප් අවබෝධයෙන් ඇති කරගන්නා වූ ලැජ්ජා බය අවබෝධයෙන්. මුණ අවබෝධයේද
රටලෝකෙ පවතින නීතියේ හිරේ විලංගුවේ වැටි අනිත්‍යමට දොස් කියයි කියන තැනිනුත් ඔබට ගිහිල්ලා දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුවා. මේ අවිද්‍යාව තෘෂ්ණාව කර්මත්තනකොට කර්මයට ගිය ජීවිතයේ පුණ්‍ය කර්මයේ බලවත් වීම නිසා ලැබූ ස්කන්ධ පංචකයත් අනිච්ච දුක්ඛ අනත්ති තිලක්කන්ට යට ජාති ජරා ව්‍යාධි මනුස්සේ ගලාගෙන යනවා. අන්න ඒ අවබෝධයේ නැතුව ආශ්‍රව ධර්ම ෂය වයමන ආකාරයට සසරේ පටන්ම ආපුවත් මා ඔබට කිව්වා පරිසන්දි විඥානයේ සමගින් පැමිණි අනුසය තියෙනවා කියලා. ඒවා ෂය වෙන තැනට සිත සිහිය පිහිටවන්න ඕනේ. ඒක තමයි කුසලයේ කියන්නේ. ඒක තමයි පුතේ. එතකොට ආධ්‍යාත්මික අභිවෘද්ධියක් අවශ්‍ය කරන්නේ නිවන් මඟ වෙනුවෙන්. එතකොට සම්මාදිට්ඨියේදී ඒ සමාධිය තමයි කෙලවර අපි දැන් කතා කරන්නේ. එතෙන්ට අවශ්‍ය සම්මාදිට්ඨියේදී ප්‍රඥා බලවත් කරගෙන ලෝකෝත්තර වශයෙන් එතෙන්දී ප්‍රධාන වීරිය වැඩන්න ඕන. විරිය කියන තැන. එතන ආරෂ්ඨාංග මාර්ගයල සම්මා වායාම කියන කොටස. මොකද ප්‍රධාන වීරිය කියන්නේ? සතර සම්මා ප්‍රධාන වීරිය කියන්නේ මොනවද? කියන්න බලන්න. සතර සම්මා ප්‍රධාන වීරිය. දැන් ගොඩක් බණ අහලා තියෙනවා. කියන්නේ මොන ප්‍රධාන වීරිය කියන්නේ? සතර සම්මා ප්‍රධාන වීරිය කියන්නේ මොනවද? කසුම් පුතේ. නූපන් අකුසල් නූපදවන්න ගන්න උත්සාහය. උපන් අකුසල් නැති කරන්න. ඒ කියන්නේ මේ අවබෝධයට දැන් මට වරදක් වුණා මට අම්මා අප්පච්චි සමා වෙන්න කියලා වැඳලා පැත්තකට වෙන කියන කතාව නෙමෙයි. මේ පරමාර්ථ ධර්ම වශයෙන්ම ඇති කරගන්න අවබෝධය. අවිද්‍යාව නිසා මගේ අතින් ඇලීමක් ගැටීමක් වෙලා තියෙනවා. ඔන්න උපන් අකුසල් නැති කරගන්න. එතකොට මම මෙතෙන් පටන් සම්මුතියට පවත්වනවා මම මගේ කියලා පරමාර්ථ ධර්ම වශයෙන් කිසිවක් නිත්‍ය සුඛ අත්ත වශයෙන් ගන්නෙ නෑ. ඒ අවබෝධයෙන් විනය ශික්ෂණය කියන සීලයේ පිටල ඔබ කියන ඉගෙනීම රැකියා විවාහය දරුවෝ ගෙදර උත්කම් සිද්ධ කරනවා. අතීතයේ අනවබෝධයෙන් මම ඇලුනා ගැටුනා අනුන්ට කරදර කරනා හෝ සම්මතේ කිව්වේ නැතුණාට සොරකම් කියලා නමුත් ඒට සමීප දේවල් සමයට සිද්ධ වුණා ආදී වාසේ. දැන් ඊට පස්සේ මේක කරන්නේ නෑ අවබෝධයෙන්මයි. අන්නේක උපන් අකුසල් නැති කරන තැන. නූපන් අකුසල් නූපදවන්නේ මේට පස්සේ නම් තදින් ඇලීමක් බැඳීමක් ගැටීමක් සිද්ධ වෙන්නේ නැ අවබෝධයෙන්ම. සසර භයානක බව, මේකට හේතුව ඇලීම සහ ගැටීම මුලාව, දුර්ලභ ලැබූ මනුස්ස ජීවිතය, බුද්ධ ශාසනයේ මුණ ගැහිම, ලැබූ ස්කන්ධ පංචකයත් හට අරගෙන බිඳී නැති වෙන බව, මේ අවබෝධයෙන් නැවතත් අභිජ්ජා දෝමනස්ස විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ සත සංස්කාර ලෝකේ නැවත ස්කන්ධ පංචකයේ මුල් කරගෙන තද ඇලීම බැඳීම ගැටීම සිද්ධ කරගන්නේ නැ කියන තැනක සිහිය පිහිටුවන්න පුළුවන්කම ලැබෙන්න. උපන්න කුසල් නැති කරන්න. නූපන් උපන්න කුසල් නැති කරන්න. නූපන්න කුසල් නූපදවන්න. ඊට පස්සේ ටික ටික අවබෝධයට එනකොට නූපන් කුසල් උපදවන්න. දැන් මම ටිකෙන් ටික මම සක්කාය දිට්ඨිය බැහැර කරන්න අවශ්‍යයි. මොකද සක්කාය දිට්ඨිය බැහැර කරනවා කියන්නේ ඕනේ තරම් පවසල තියෙනවා අහලා තියෙනවා. දැන් සෝවාන් වෙනකොට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ නිර්ණායකය තමයි ආර්ය මාර්ගයට ඇතුල් වෙන පළවෙනි පියවර සෝතාපන්න වෙන එක. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් පළවෙනි ద్వාරය තමයි සෝතාපන්න. මොකද සෝතාපන්න වෙනවා කියන්නේ? කියන්න බලන්න අපේ දායක පිරිස ශ්‍රාවක පිරිස මොකද පුතේ සෝතාපන්න වෙනවා කියන්නේ? සසරට බැඳ තබන සංයෝජන කීයක් තියෙනවද? 10යි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස ඊළඟ කාමරාග පටිග මොකද ඊළඟ පහ රූපරාග අරූපරාග මානුද්දච්ච අවිජ්ජා. දැනගන්න ඕනේ සසර බැඳ තබන මේවයි කියලා. නැත්නම් ඉතින් ගලවන දන්නේ නැහැ. එයින් පළවෙනි තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස නැති වීම තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. ශ්‍රෝතය කියන්නේ කෙලෙස් හැඩපාර. කෙලෙස් හැඩපාරට හසුනු වෙන්න ස්කන්ධ පංචකයේ ස්වකීය කොට ගැනීමෙන් මුළුමනින්ම බැහැර කරනවා. සත්කාය සක්කාය දිට්ඨි මමයේ මාගියගේ දෘෂ්ටිය මිස්කන්ධ පංචකයත් එක්ක මුළුමනින් බැහැර කරනවා. ඒක තමයි සෝවන් වීමේ අර සක්කාය දිට්ඨිය බැහැර කරනවා කියලා කියන්නේ. ඒ එතෙන්ට එන්න සිහිය පිහිටවන්න අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒක තවම බැරි වුණා නම් ටිකෙන් ටික අපි දැන් බලනවා නූපන් කුසල් උපදවන්න. ඒ කියන්නේ කුසල් කියන්නේ මේ අවබෝධයට. මම මේ දැන් මේ මහත්මෙන් කියනවා ඔය ඇස් දෙක අත්හරින්න. මොකද්ද ඔකෙන් අහන්නේ? මේ මහත්මයාට ඔය ඇස් දෙක අත්හරින්න. මේ තරුණ දරුවන්ට කියන ඔය ඇස් අත්හරින්න. නැත්නම් කන් අත්හරින්න, නාසය අත්හරින්න, දිව අත්හරින්න, කය අත්හරින්න, හිත අත්හරින්න. මොකද්ද අහලා තියෙන්නේ ධර්මයට අනුව කොහොමද ගලපගන්නේ? මේකට තමයි කියන්නේ අවබෝධය තාම අපිට නැත්නම් නූපන් කුසල් උපදවන්න උත්සාහ ගන්නවා කියලා. මොකද්ද කසුම්පුති අත්හරින්න කියන්නේ? මම ඔබට කියන ඔය ඇස් දෙක අත්හරින්න කියලා. ඇස් දෙක වහගෙන ඉන්න කියන එකද? මොකද්ද කියන්නේ? ඇසෙන් බලන්න. අර අවබෝධයෙන් තදින් ඇලෙන්න එපා.
වෙනස් වෙන තැනකින් ගැටෙන්නත් එපා. ඒ කියන්නේ රාගය ඇති කරගන්නත් එපා. දේශය ඇති කරගන්නත් එපා. සම්මුතියට මේ මගේ අම්මා මං අම්මට කැමති. මේ මගේ තාත්තා අප්පච්චි තාත්තට කැමති. රැක බලා ගන්න කටයුතු කරනවා. මේ මම ප්‍රසන්නව ජීවිතය පවත්වන හොඳයි. හැබැයි චිත්තේ පූර්ව අවස්ථාව. මොකද චිත්තේ ගැඹුරු අවස්ථාවෙන් දකින්නේ? මම කියලා මොනතරම් පවත්වා ගත්තත් මමවත් හැබෑවට මටයි තියෙන තිනම් අපි ගත්ත උදාහරණ අම්මා කියන්නේ ඒත් හට අරගෙන බිනි නැති වෙන ස්කන්ධ පංචකය සංකතය අම්මා මටත් අපචපචිරත් ඇති නැති නම් මං කොහිතරම් මම මගේ කියලා සම්මුතියට කටයුතු කරනවා රැක බලාගෙන සියල්ල සම්මුතේ පරම සත්‍ය වශයෙන් මේ ඇස් දෙකෙන් දකින් අම්මා නිත්‍ය සුඛාත්ත නැහැ මම කැමති පරිදි පහත් ගන්න බෑ මටත් මම පහත් ගන්න බෑ අම්මටත් අම්ම පහත් ගන්න බෑ අපි කවුරුත් ඕනෝන්ට ගලප ගන්න පුළුවන් එතකොට මේ ඇස් දෙකෙන් තදින් ඇලෙන්නේත් නැහැ සම්මතේ තුල කටයුතු කරනවා හැබැයි වෙනස් වෙන තැන අවශ්‍ය ප්‍රතිකාර කරන ගැටීමකුත් නැහැ. මේකට කියනවා යම් බික්ක වේනතුම්හාකන් තම් පජහත. ඔබට යමක් අත්තරේ අයිති නැතිනම් අත්තරින්. අයිති නැහැ කියේ සියල්ල වෙනස් වෙන නිසා අත්තරින් කිව්වේ දැඩිව ගන්න එපා කියන එක. උදාහරණට අහනවා කිංච බික්ක වේනතුම්හාක මොනෝද නුඹලට අයිති නැත් එහෙම නම් එතන. චක්කුම් බික්ක වේනතුම්හාක ඔය ඇස ඔබට අයිති නැහැ අත්තරින්. අත්තරින් කිව්වේ දැන් පටවිය ආදී ධාතුන් විසිරෙනකොට ළඟ පේන්නේ නැහැ දුර පේන්නේ නැහැ දලබ් බැඳල වගේ කියන පියවියසේ කතාවට බෙහෙත් කරන්න. හැබැයි මෙතන අත්තරිනේ කිව්වේ අරමුණු රාගයෙන් ගන්නත් එපා, දේශයෙන් ගන්නත් එපා. අර පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සිත සංසිඳව ගන්න. ඒකට කියනවා අත්තරලා කියලා. දැන් කතාව පැහැදිලිනේ. ඇස අත්තරිනවා, කන නාසය දිව සැරේ අවසානේ හිතත් අත්තරිනවා. හිතෙන් සම්මුතියෙන් කටයුතු කරනවා පරමාර්ථ ධර්ම වශයෙන් නිත්‍ය සුඛාත්ම වෙන්නේ නැහැ. දැන් මේ සමාධිය තව කොයිතරම් තියෙනවද පුතේ මේ සාකච්ඡා කරන්න. එතන මේ අවබෝධයට ගන්න තමයි නූපන් කුසල් උපදෝන කිවි. ටික ටික අවබෝධයට එනකොට උපන් කුසල් වැඩි දියුණු කරන්න අරහත්ත්වයට පත් වෙනකම සච්චිකාතබ්බ අභිඤ්ඤේය පරිඤ්ඤේය භවේතබ්බ පහතබ්බ සච්චිකාතබ්බ ඒ අරමුණේ මේ අවබෝධයට අරගෙන සමුච්ඡේද වශයෙන් අනුසය ධර්ම මොනවද අනුසය කිවි? පටිසන්ධි විඥානයේ සමගින් පැමිණිලා විඥානයේ ගැඹුරේ තිබෙන කාමරාගානුසය මානානුසය පටිගානුසය පටන් හතක් අන්න ඒ ආශ්‍රව ශයවීම වයවීම විපාකවලට මුහුණ දෙල මුහුණ දීලා කෙලවර කියනවා කියන එක නෙමෙයි ඒව විපාක දෙන්නේ නැති වෙන තැනට අවබෝධයට ගේන්න ඕනේ ඒ අවබෝධයේ කුසලයේ කුසලයේ අවබෝධයට එනකොට ඒ භාංගවල තිබෙන ඒ අනුසයත් වියකෙන්න පටන් ගන්නවා ශය වෙනව වය වෙනව කිව්වේ ඒකයි ඒකයි රහත් වෙන මාර්ගය දෙන්නේ. සච්චිකාතබ්බ කියේ සම්පූර්ණයෙන්ම ඒක ෂේ වෙනකන් වේ වෙනකන් කුසල් මාර්ගයේ අවබෝධය තුළ සිහිය පිහිටවනවා කියන. දැන් ওই සමාධියේ එකයි අපි ගත්තේ සම්මා දිට්ඨි කියන තැන. ඒ තුලින් තමයි චිත්ත ඒකාග්‍රතාවය සකස් වෙන්න ඕන. පවත්ව ගන්න ඕනේ. ඉතින් පුතේ මෙතින්දී අපි ගන්න පුළුවන් ඒතර කාමරාගය දුරු කරලා, පටිගය බැහැර කරලා, උද්දච්ච උද්දච්ච කියන්නේ මොකක්ද අහලා තියෙන උද්දච්චක නිවන ධර්ම වල කාමච්ඡන්ද ව්‍යාපාද තීනමේද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ මොකද උද්දච්ච කියන්නේ මොකද උද්දච්ච කියන්නේ සිතේ විසිර යාම උද්දච්ච නැත්නම් ඔබ කියන උඩඟු කමක් නෙමෙයි මේ කියන්නේ විසිර යාම කුක්කුච්ච කියන්නේ පසුතැවීම කළ අකුසල් නොකළ කුසල් එතකොට කාමරාගයේ බැහැර කරමින් දැන් විවාහයේ තුල පැවැත්ම තුල තියෙනවා හැබැයි ඒ අර පැවැත්ම තුල තියෙන අදහස් සිතුවිලි පමණයි එයත් දකින්නේ අනිච්ච දුක්ඛ අනත්ත්‍ය තිලක්කන ධර්මයට යටත් කොට තමයි සිතුවිලි සකස් වෙන්නේ මේකෙන් දී පැහැදිලිනේ එතකොට කාමරාගය සංසිඳවමින් පටිගය අකමැති අරමුණට ඇති වෙන ගැටෙන ස්වභාවය ඉවත් කරමින් උද්දච්ච හිතේතන විසිරියාම නොසන්සුන්කම බැහැර කරමින් තීන මොකක්ද තීන කියන්නේ තීන මිද්ද මොකද තීන කියන්නේ තීන මොකද්ද ඒ කියන්නේ හිතේ ඇතිවන චිත්තචෛසිකල ඇතුළ මලානිකකම දුර්වලකම තියෙන. එයත් බැහැර කරගෙන මේ ළඟට විචිකිච්ඡා බුද්ධාදී අටතැන්හි සැකය මමේ මාගේ කියන දෘෂ්ටිය නිසා ඇතිවන සැක බැහැර කරගෙන සිහිය පිහිටවන පුළුවන්කම ලැබෙන්න ඕන. අන්න එතෙන්දී ඇතිවන හිතේ ඇතිවන කෙලෙස් බැහැර වෙනකොට විවේකජම් පීති සුඛං. ඒ කියුවේ කෙලෙස් බැහැරනකොට හිත විවේකයට පටන් ගන්නවා. නිරාමිස ප්‍රීතියෙන් මේ විවේකයේ එන්නේ. කාය විවේක චිත්ත විවේක උපදි විවේක දැන් ඔබ කාය විවේකයෙන්ද ඉන්නේ මේ අවබෝධයත් එක්ක කය සංසිඳෙන්න ඕනේ උදේ පාන්දර නැගිටලා ආවත් තමයි කුසගින්නේ හිටියත් කාය විවේක එතකොට කෙලෙස් සංසිඳනවා චිත්ත විවේක උපදි විවේක කියන්නේ කෙලෙස් වල මුළුමනින්ම බැහැර වීම උපදි ඒක අරහත්යෙන් සම්පූර්ණ වෙන්නේ නමුත් ටික ටිකව සකස් වෙන්න ඕනේ තව තියෙනවා විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත
උසග්ග පරිණාමී නිවන අරමුණු කරගෙන විවේකයක් එන්න. එය විවේකයයි එතනින් ඇතිවෙන ප්‍රමෝදයයි. පමුදිතස්ස පීතිජායති. එතකොට විවේකයෙන් නිරාමිස ප්‍රීතියෙන් ඇතිවන ප්‍රමෝදය සකස් වෙන. අපිට මේ ටික දැනෙන්න ඕනේ. දැනගන්න ඕනේ. මෙන්න මේ ඔස්සේ අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙන කාමරාගයේ සංසිඳුවල පටිගින් ඉවත් වෙලා නොසන්සුන්කම බැහැර කරගෙන නිදිමත මලානික බව ඉවත් කරගෙන මේ ළඟට විවේකයට සිහිය පිහිටවන්න ප්‍රමෝදයට සිහිය පිහිටවන්න පුළුවන්කමක් ලැබෙන්න ඕන. මේ අදහස යොමු කරගන්න පුළුවන් විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න ඕන. එතකොට තමයි සඳහන් කළ විවේකයේ ප්‍රමෝදයයි අපි ආධ්‍යාත්මික වශයෙන් අත්මිදෙනවා කියලා. මිනිත්තු දෙක තුනක් කමක් නැහැනේ අපි ගමු. මොකද එතකොට මේ දැන් සමාධියේ මේ සකස් වෙන තැන පුතේ චිත්ත ඒකාග්‍රතාවේ පීති සුඛ ඒකාග්‍රතාව කියලා සමතේ පඨමජ්ජහනේදීම හැඳින්වුවේ ඒකයි. නිරාමිස ප්‍රීතියයි කායික සුඛයි නාම සුඛයයි කායික සුඛ. ඒ අර අවබෝධයෙන් නිරාමිසවයි ඒක එන්නේ. කැමැති කියලා පනවගත ඇලීමකුත් අකමැති කියලා ගැටීමකුත් සුවයක් නේ. දැන් සමහර දේවල් කාමයෙන් යුතුව ඉටු කරගෙන මට සුවයි කියන්න පුළුවන්. තදින් ඇලිලා කොහොම හරි මගේ දේවල් ඉටු කරගත්ත මට සැපයි. දැන් මට ඕන දේවල් විදියට සිද්ධ වෙනවා. වෙනස් වෙනකොටත් කාට හරි අකමැති කෙනෙකුට කරදරයක් වෙනවන ඒකට සතුටු වෙන්න පුළුවන් ගැටීමත් එක. ඒ දේ නෙවෙයි මේ අවබෝධයෙන්ම හිතේ ඇතිවන නිදහස් වීම සංසිඳීම අවේදිත සුඛය. රාගෙන් විඳින්නෙත් නැහැ, දේසෙන් විඳින්නෙත් නැහැ. අන්න එතන සංසිඳුමාව කියන්නේ පීති සුඛ ඒකාග්‍රතාව. ඔය ටික ආරෂ්ඨාංග මාර්ගයේම ඔස්සේ දැනෙන්න ඕනේ. මේකට කියන පුතේ සමාධි කුසල. කුසල කියන අවබෝධය පරමාර්ථ ධර්ම අවබෝධය. දැන් සමාධියන සමාධි කුසල සමාධිස්ස සමාපatti කුසල වෙන්න ඕනේ. සමාපත්තියකට එන්න අර පඨමජ්ජහනේ පටන් ජාන කතාවත් අහලා තියෙනවද? කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් කරගෙන කසිනේක හෝ ආනාපාන සති හෝ කර්මස්ථානයක සිහිය පිහිටවල මෙනෙහි කරනකොට විතක්ක විචාර පීති සුඛ එකක් ගතා කියන විවේකජන් කියලා කියවර කාමාදී අරමුණු හිතට ගලාගෙන ඒක ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් බැහැර වෙලා සංසිඳන පටමජ්ජාන මේ ආදී වශයෙන් ඉදිරියට සමාපත්තියකට යන්න පුළුවන්කම ලැබෙනවා. සමාධිස ටිති කුසල. ඒ කියන්නේ ඒක පල්ලෙහාට දාගන්න නැතුව කියනවා හාන භාගිය සමාධිය කියනවා. සමාධිය ඇති උනත් පල්ලෙහාට යනවන වැඩි පිරිසකට තියෙන පුතේ හාන භාගිය. ඒ කියන්නේ මේ දැන් හිත ටිකක් එකඟයි. පස්සේ නැගිටිනකොටම ඇලිලා බැඳිලා ඉන්නේ. දැන් පින්කම් කරලා ඉන්නවා. හැබැයි ගෙදර යනකොට නැවතත් ඇලිලා බැඳිලා ගැටිලා. ඔය පින්කම් කරාගෙන බොහෝ අය හාන භාගයට යනවා. පස්සටම යනවා. සෝද සෝදා කොහෙ දානවා වගේද? මඩේ දානවා වගේ. අපි මේක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ටිති කියලා සමාධිස ටිති කුසල කියලා කිව්වේ ඒකයි. සමාධිස වුට්ටාන කුසල. එතකොට ධ්‍යාන අවස්ථාවෙන් කුසලයෙන් අවබෝධයෙන් අවබෝධයට ඉහළට යන්න අපිට ඒකෙන් දැන් ඔබ මෙතන ඉඳලා gedara යනකොට ගියත් මේ අවබෝධයෙන් යන්න පුළුවින හොඳ අවස්ථාවක් පුතේ. gedara ගියාට පස්සේ රැකියා වෘතියට යනකොට ඔබ කියන විදියට ඔළුවේ 1000ක් වැඩ තියාගෙන ආවේ gedara යනකොට නැවත අවුල් වෙලද දන්නේ නැහැ කිව්වා. ඔබ කියන විදියට ඔබ කියන්නේ මෙතනින් නැමන්නේ මේ පොදුවේ මම නම් හොඳයි අනිත් අය තමයි නරක. එතකොට තමයි මමත් නරක වෙන්නේ. එතකොට ටිතිත් නැහැ. උට්ටහනත් නැහැ. සමාධියේ නැ වෙනස් වෙන කෙනෙක්. එයාට ඒ කුසලය ඒ අවස්ථාවට අනුව සකස් කරගන්න ධ්‍යානයේ තුල තියාගන්න පුළුවන් කමක් නැ. එතනින් බැහැර වෙන්න ඕනේ. ඊළඟට සමාධිස ගෝචර කුසල වෙන්න ඕනේ. ඒ තමන්ට මොකද ගෝචර? තමන් කුමන විදිහට සකස් වෙන්නේ? ඕනම තැනක සකස් වුණත් ගෘහස්ත ජීවිතයක වුණත් තමන්ගේ කුසල ආරම්මණයෙන් බැහැර නොවෙන්න පුළුවන් කමක් ලැබෙන්න. ඔබ හිතන්න ඔබ කියන වර්තමානයේ මංගල්‍යකට ගියා කියලා සමහර විටක අනවශ්‍යයි කියන ධර්ම මාර්ගයේදී වැරදි කියන ආහාර පාන විවිධ දේවල් තියෙන්න පුළුවන්. විවිධයිගේ හැසිරීම් තියෙන්න පුළුවන්. ඔබ අනුගත වෙන්න පුළුවන් ඇඳුමින් පැළඳීමේ. හැබැයි ආහාර පාන වලින් උනත් සිතුවිලි වලින් උනත් මට තියෙන ප්‍රතිපදාව. මගේ හිත තුළ චිත්ත සමාධියක් ඇති කරගෙන ඉන්නේ කොහොමද? මට පේනවා මේගොල්ලන් හැසිරීම ඇහෙනවා දැනෙනවා. ඒවා සල්ලේක කරනවා. සල්ලේක කරනවා කියන්නේ තදින් ඇලෙන්නේත් නැහැ ගැටෙන්නේත් නැහැ. තරහ වෛරය මනාපති කරගන්න නැතුව මගේ සමාධිය තුළ මම සකස් වෙලා සිටිනවා කියන තැනක ඉන්න පුළුවන්කම ලැබෙනවා. සමාධිස කල්ලතා. කල්ලතා කියන්නේ කුසල ආරම්මණය තුළ හිත පාත්ත ගන්න ඕනේ. මුදු චිත්තයක්, පසන්න චිත්තයක්, කාමාදී අකුසල ධර්ම බැහැර විනීවන චිත්තයක්, පසන්න චිත්තයක්, උදග්ග චිත්තයක් සමාධියත් එක්ක ඔද වැඩිගේ හිත පාත්ත ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. මෙන්න මේ ලෙසින් හිත පවත්ත ගන්න පුළුවන් නම්
ඊළඟට සඳහන්කම් පුතේ සමාධිස අභිනීහාර කුසල දියුණුවකට යන්න. අභිනීහාර කියන්නේ දියුණු මාර්ගයටම එකතු වෙන්න පුළුවන්කමක්, ආධ්‍යාත්මික ජීවිතය තුළ සමාධිය පාත්තා ගන්න පුළුවන්කමක් තියෙනවා. අද දවසම දේශනා කළ තවනම් කරුණු තියෙනවා. කරුණු කියන එක නෙමෙයි, අපි අවබෝධයට එන්න ඕනේ. දැන් ඔබට මොකද හිතෙන්නේ? ටිකක්වත් යම් දැනුමෙන් ඔබට කිය අවබෝධයක් එන්න ඕනේ නේද? අද දවසෙත් නිදි වරාගෙන වේසවහන්සියලා පින් දෙන්න ආවේ. හැබැයි අවබෝධය ඔබ ඉස්සෙල්ලා ඇති කරගන්න ඕනේ. නැත්තම් තව අපි මිය ගියට පස්සේ තවත් කෙනෙක් අපිට පින් දෙවි කියලා හිතාගෙන තමයි ඉන්න වෙන්නේ. නෑ නෑ. මේ ජීවිතේම අපි මේ ටික කරගන්න ඕනේ. පුළුවන් නේ? ටිකක් වේගෙන් සඳහන් කළේ බොහොම දහම් කරුණු පෙන්වල දෙන්න ඕන නිසා. ඔබ අහලා තියෙන දේවල් මේ පෙළගස්ස ගැනීමක් කරේ. නිවන චතුරාර්ය සත්‍ය ධර්මයේ ආරෂ්ඨාංග මාර්ගයේ සමාධිය මුල්කොටගෙන පාත්තන ආකාරය දෙසු අපටත් ශ්‍රවණය කළ ඔබටත් මියගිය ඥාතීන්ටත් ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා.